ගරු කටයුතු නායක හාමුදුරන් වහන්සේගෙන් අවසර ශ්‍රද්ධාවන්ත පින්වතුනි විස්මෙන් ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ මාසිකව පුරපසලොස්සක පොහොය දවසට සම්බන්ධ වෙන ඒ පොහොය වැඩසටහන් මාලාව අද දවසේත් මේ පින්වතුන් ඒ හිමිදිරි පාන්දරම අෂ්ටාංග සීලයේ සමාදන් වෙලා සිල්වත් ජීවිතයක් ගත කරමින් ඉන්න කාලේ මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ ධර්ම ශ්‍රවණයේ මේ පින්කමක් සිදු කරගෙන ඒ උපෝසත සීලය වඩා සාර්ථක කරගන්නයි. අපි ඊයේ දවසේ මතක් කරා ඊයේ හවස ධර්ම දේශනාවක් පැවැත්තුවා. ඒ ධර්ම දේශනාවේ වැඩිමනත් කරුණු මේ දින කීපය තුළම පැහැදිලි කරන බව මතක් කරා. ඒ දේශනාවට මාතෘකා කරගත්තේ බුදුහාමුදුරු දේශනා කොට වදාළ සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පච්චති අත නිම්මින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා කියන ගාථාවයි. මේ ගාථාව තුළින් බුදුහාමුදුරුව පෙන්නනවා මේ ශ්‍රාවකයේ මොනවහරි සංස්කාරයක්. මේ සංස්කාර කියන්නේ මේ සංසාරයේ හදන මොනවහරි ක්‍රියාවක් තියෙද ඒකට කියනවා සංස්කාර කියලා. සංසාරයේ නියමාවක් නැත්නම් සංසාරයේ නිර්මාණයක් තියෙද එතන සංස්කාර කියන අර්ථයෙන් බුදුහාමුදුරුව ධර්මයේ පැහැදිලි කරනවා. දැන් එහෙම සංස්කාර වර්ග අපිට තියෙනවා තුන් වර්ගයක්. කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර. එතකොට මතක තියාගන්න ඕනේ මේ සංස්කාර කියන්නේ සංසාරය නිර්මාණය කරනවා කියන එකයි. සංසාරය සකස් කරනවා කියන එකයි. එහෙනම් මිනිස්සුන්ට මේ සංසාරය සකස් කරගැනීමේ ක්‍රමවේද තියෙනවා තුනක්. ඒවා කාය සංස්කාර, වචී සංස්කාර හා චිත්ත සංස්කාර කියලා එක පරියායකින් හඳුන්වනවා. දැන් බුදුහාමුදුරුවෝ මම මුලින් මතක් කරපු ගාථාවෙන් පැහැදිලි කරනවා කවුරු හරි ශ්‍රාවකයෙක් මේ සියලු සංස්කාරයන් අනිත්‍ය බව. ඒ කියන්නේ කාය සංස්කාරයක් වෙන්න පුළුවන්, එක්කෝ වචී සංස්කාර වෙන්න පුළුවන්, එහෙම නැත්නම් චිත්ත සංස්කාර වෙන්න පුළුවන්. මේ සංස්කාරවල අනිත්‍ය බුදුහාමුදුරුව අවබෝධ කරගත්තා වූ ප්‍රඥාවෙන් දකින්න. අන්නේ බුදුහාමුදුරුව අවබෝධ කරගත්තා වූ ප්‍රඥාවෙන් සංස්කාරවල අනිත්‍ය දකින්න. එතන සංසාර විමුක්තිය තියෙන්නේ, සංසාරයේ සකසන ස්වરૂපයක් නෑ. එහෙනම් සංස්කාර කියන්නේ සංසාරය හදනවා කියන එකයි. සංස්කාර වර්ග තුනක් තියෙනවා. ඒ සංස්කාර වර්ග තුන අනිත්‍යයි. මේ අනිත්‍ය බව බුදුහාමුදුරුව අවබෝධ කරගත්තේ ප්‍රඥාවෙන් දකිනවා නම් ඒ දකින මොහොතේ තවදුරටත් ඒ සංස්කාරයක් වෙන්නේ නෑ. ඒ සංස්කාරයක් වෙන්නේ නෑ. ඒක දුකක් වෙන්නේ නෑ. ඒක ඒ අවස්ථාව සංසාර විමුක්තිය අවස්ථාව කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරා. මේක ගැඹුරුයි. ඒ කියන්නේ සංස්කාරවල අනිත්‍ය බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තා වූ ප්‍රඥාවෙන් දකිනවා නම් එතන සංසාරයක් නිර්මාණය වෙන්නේ නැහැ කිය. එතන සංසාර දුක විද්‍යාමාන නැහැ කිය. එහෙනම් විද්‍යාමාන මොකද්ද? සංසාර විමුක්තිය. දැන් මෙන්න මේක දැන් මේ පින්වතුනුත් නිවන් දකින්න ප්‍රාර්ථනා කරනවා. නිවන කියන්නේ අපි බලාපොරොත්තු වෙනවා. නිවන් දකින්න විවිධ කාය කර්ම, වචී කර්ම, චිත්ත කර්ම සිදු කරනවා. හැබැයි නිවන මොන මගේද? නිවන තුන දකින්න පුළුවන් ලක්ෂණ මොනවද?
මේ වගේ දේවල් අපි ධර්මානුකූලව එච්චර දුරට හිතන්නේ. දැන් බොහොම සරලව බුදුහාමුදුරු පෙන්නනවා මේ නිවන සංසාර විමුක්තිය තියෙන ස්ථානයක ලක්ෂණ. මේ එක ලක්ෂණයක්. තව ඉතින් ධර්මයේ විවිධ ලක්ෂණ තියෙනවා. මොකද්ද මෙතන කියන ලක්ෂණය? මේ කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර අනිත්‍ය බව. බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තා වූ ලෝකෝත්තර ප්‍රඥාවෙන් දකින තැන සංසාරය නිර්මාණය වෙන්නේ, සංසාර විමුක්තිය නිර්මාණය වෙනවා. ඒක තමයි ඒ ගාථාවෙන් පැහැදිලි කරන්නේ. එහෙමනම් දැන් මෙතන එක දෙයක් වෙන්න ඕනේ බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. මේ බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තා වූ ප්‍රඥාවෙන් කාය සංස්කාරෝ, වචී සංස්කාරෝ, චිත්ත සංස්කාරෝ අනිත්‍ය දකින්න කියලා. දැන් මේ ඊ දවසේ මම මතක් කරලා දුන්නා මේ සංස්කාරවල අනිත්‍ය දකින්ද අපිට තව හේතු කාරණා තියෙනවා. අපිට දකින්න පුළුවන් ක්‍රමවේද තියෙනවා. දැන් මොකක හරි අනිත්‍ය කියන එක, වෙනස් වීම කියන එක ප්‍රධාන පෙළේ මිනිසයාට මානව හිමිකමක් විදියට දකින්න පුළුවන්. ඒක ප්‍රඥාව නෙමෙයි, සංඥා හඳුනාගෙන. දැන් මේ පින්වතුන් වුණත් මේ ජීවිතයේ ගොඩාක් ඒවා සෑහෙන තමන්ගේ ජීවිතයට සම්බන්ධ මේ සාංශාරික දේවල්, එතනින් ගියාම මේ දිවි පැවැත්මේ තියෙන දේවල් අනිත්‍යයි කියලා දකින්නේ, ඒ කියන්නේ වෙනස් වෙනවා කියලා දකින්නේ ප්‍රඥාවෙන් නෙමෙයි. ප්‍රඥාවක් ඕනේ නෑ මේකට. ඒක ඒ දකින්න පුළුවන් අපිට සංඥාව. මේ සංඥාව කියන්නේ නිවන් දකින්න උදව් කරන දෙයක් විදිහට බුදුහාමුදුරු දේශනා කරන්නේ. සංඥාව කියන්නේ සංසාරය සකස් කරගන්න වැඩියෙන් උදව් වෙන දේ. ප්‍රඥාව කියන්නේ නිවනට උදව්වක් තියෙන ධර්මතාවය. දැන් සංඥාවෙන් අනිත්‍ය දැක්කට ඒක කවදාවත් දුක නැති තැනකට පිළියමක් හෝ දුක නැති තැන ලැබෙන ක්‍රමයක් වෙන්නේ නැහැ. සංඥාවෙන් අනිත්‍ය දැක්කම දුක වැඩි වෙනවා. දැන් අපිට සිදු වෙන්නේ මේකයි. සංඥාව එක්ක සංඥාවෙන් අපිට අනිත්‍ය දකින්න පුළුවන්. දැන් මේ පින්වතුන් සංඥාවෙන් අනිත්‍ය දකින්නවා කියන්නේ මොකක්ද? තමන්ගේ ශාරීරියේ අනිත්‍ය සංඥාවෙන් දැකලා තියෙනවා මේ හැමෝම. තමන්ගේ කායික ක්‍රියාවල අනිත්‍ය සංඥාවෙන් දැකලා තියෙනවා. තමන්ගේ වාචික ක්‍රියාවල අනිත්‍ය සංඥාවෙන් දැකලා තියෙනවා. ඒ වගේම මනසේ වෙනස් වෙන එකේ අනිත්‍ය සංඥාවෙන් දැකලා තියෙනවා. සංඥාව කියන්නේ මොකක්ද? හඳුනා ගැනීමේ සංකේතය. මේ හඳුනා ගැනීමේ සංකේතයකින් අනිත්‍ය දැක්කට දුක නැති වෙන්නේ කාටවත්, දුක වැඩි වෙනවා. ඒක නිසා වෙන්නේ දැන් උගක් අයට මේ භාවනා කරන්න ගිහින් බණ අහලා, එලක් වෙලාවට බණ අහලා දන් දීලා, දැන් දානීය කුසලයක්. දානීය කුසලයක් වුණාට දන් දෙන්න ගිහිල්ලා මේ අනිත්‍ය හින්දා දානීය ආනිසංස අඩු කරගන්න. සිල් ගන්න ගිහිල්ලා අනිත්‍ය දැකලා සීලය ආනිසංස අඩු කරගන්න. මේ අනිත්‍ය දකින්නේ මොකකින්ද? සංඥාව හඳුනාගෙන. එහෙනම් දැන් අපිට ඇයි මේ බුදුහාමුදුරුවෝ පෙන්නන ප්‍රඥාවෙන් අනිත්‍ය දකින්න බැරුව සංඥාවෙන් අනිත්‍ය දකින්න අපි යොමු වෙලා තියන්නේ? දැන් ඉස්සර මිනිස්සු එහෙම යොමු වෙච්චි නැති බව අපිට පැහැදිලි. මොකද්ද මේකට හේතුව කියලා හෙබි එකද? මේක පින්වතුනි මේ මනුස්සත්වයේ තුල මේ මිනිස්සයා දියුණු වෙනවා කියන්නේ
ප්‍රඥාවෙන් වැඩි වෙනව නෙවෙයි. දැන් මිනිසුන්ගේ දියුණුව රඳාපවතින්නේ ඒ සංඥාව වැඩි වීම. එහෙනම් මේ මිනිස්සු අතර උගත්කම වැඩි වෙනවා කියන්නේ ප්‍රඥාව වැඩි වෙනව නෙවෙයි. උගත්කම වැඩි වෙනවා කියන්නේ සංඥාව වැඩි වීම. එහෙමනම් දැන් මීට අවුරුදු 2500කට පෙර මීට අවුරුදු 2500කට පෙර බුදුහාමුදුරන්ගේ ජීවමාන කාලයේ හිටියේ මිනිසයන්ට වැඩිය අපි උගත්. ඒ කියන්නේ අපි ළඟ සංඥාව වැඩි. නමුත් අපි ළඟ ඊතරම් ප්‍රඥාව තියෙනවා කියලා හිතන්න බෑ. මොකද හේතුව බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ බුද්ධත්වයට උනත් බුදුහාමුදුරුවෝ පහළ වෙන්න අර පස්මහා බැලුම් බලනවා කියලා. මේ පස්මහා බැලුම් බලනකොට කාලයේ දීපයේ දේතේ කුලයේ මම මේ කාලයක් බල මොනවද කාලේ මේ මිනිස්සයා ළඟ ප්‍රඥාව වැඩි කාලහා සංඥාව වැඩි කාල. දැන් අපිට මේ වර්තමානයේ තියෙන්නේ මිනිස්සු ළඟ උගච්චම කියලා මනින්නේ ප්‍රඥාව නෙමෙයි සංඥාව. එහෙනම් සංඥාව වැඩි කාලයක් මිස. දැන් මෙන්න මේ පැටලවිල්ල මේ විදිහමතුන්ට විඳ ගන්න පුළුවන් නම් මම ළඟ ප්‍රඥාව අඩුයි සංඥාව වැඩි කියලා තේරුම් ගන්න පුළුවන් නම් ප්‍රඥාව වැඩි කරගෙන මේ සීල සමාදානයෙන් ඒ වගේම මේ ආගමික ජීවිතය ගත කිරීමෙන් භාවනා කිරීමෙන් වැඩි වෙනවා ප්‍රඥාව සංඥාව නෙවෙයි මෙන්න මේ වැඩි කරගන්නේ ප්‍රඥාවෙන් ඔය කාය සංස්කාර වචී සංස්කාර හෝ චිත්ත සංස්කාර වල අනිත්‍ය දැකලා බුදුහාමුදුරුව අවබෝධ කරගත්තේ සංසාර විමුක්තිය අවබෝධ කරගන්න පුළුවන් නමුත් අපිට එහෙම කරන්න හැකියාව අඩුයි අපි ප්‍රඥාව කියලා බාරගන්නේ සඤ්ඤාවකයි උගච්චමකයි මේ වැරද්ද ලියා ගන්න ගන්තමන්ට මේ සත්‍යයට ලඟ වෙන්න උගච්චම ප්‍රඥාව විදිහට බාර ගන්න එක නවත්ත ගන්න හැකියාව කාට හරි දීද ධර්මීය අදත් අධ්‍යක්ෂා නමුත් මේ කිසි කෙනෙකුට සමාජයෙන් හෝ දෙමව්පියන්ගෙන් හෝ වර්තමානයේ අනිකුත් මිනිස්යන්ගෙන් හෝ උදව්වක් ලැබිලා නැහැ. ප්‍රඥාව උගච්ඡමයක ගනුදෙනු කරන්නේ නැති ධර්මතාවයක් කියලා ඉගෙන ගන්න. හැමෝම උගන්නලා තියෙන්නේ විශ්වාස කරන්නේ ප්‍රඥාව කියන්නේ උගච්ඡමත් එක්ක සංඥාවත් එක්ක ගනුදෙනු කරන එකක්මයි කියලා. දැන් අපි බණ අහලා එනම් මේකේ සත්‍ය ස්වરૂපය හඳුනා ගන්න උත්සාහ කරා. දැන් මේ වින්වතුන්ට මම මේ කියා දෙන්න ටික දවහවස ප්‍රශ්න සාකච්ඡාවක් තියෙන. එතකොට අහන්න පුළුවන් තේරෙන්නේ නැත්නම් දැන් මම තෝරලා දෙන්න යන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නන ප්‍රඥාව කියන්නේ මොකක්ද? දැන් පැහැදිලිව මම කියුවා ප්‍රඥාව කියන්නේ උගච්ඡම නෙවෙයි. උගච්ඡම වැඩි වුණා කියන ප්‍රඥාව වැඩි වෙන්නේ නැහැ. උගච්ඡම වැඩි වෙන්නේ සංඥාවයි. සංඥාව කියන එක බුදුහාමුදුරන්ගේ ධර්මයේ කුසල් අකුසල් ભેදයෙන් තොරව තියෙන ධර්මතාවය. ධම්ම කියන්නේ සිත තුළ හටගන්නේ චෛතසික වලට. එහෙනම් සංඥාව කුසල් ભેදයකුත් නැහැ අකුසල් ભેදයකුත් නැහැ කුසල් අකුසල් දෙකටම පොදු වෙච්ච ධර්මතාවය. එහෙනම් උගච්ඡම කුසලයටත් උදව් කරනවා අකුසලයටත් උදව් කරනවා. නමුත් මේ පින්වතුන් උනත් විශ්වාස කරනවා උගතුන් වැඩියෙන් උගච්චම තියෙන අය අකුසල් කරනවා අඩුයි කියලා. මේක වැරදි. උගත්තුයි උගච්චමයි අකුසලයයි කුසලයයි අතර සම්බන්ධයක් නැහැ. මොකද උගත්තුන්ට පුළුවන් අකුසල් කරන්නත් පුළුවන් උගත්තුන්ට කුසල් කරන්නත් පුළුවන්. කිසිම විදිහක උගච්ඡම අකුසල් නොකර ඉඳීමට උදව් වෙන එක ධර්මතාවයක් නෙමෙයි.
මොකද උගච්චම මතරඳා බව තියන්නේ සංඥාව. සංඥාවේ වෙනසකින් තමයි උගත් නූගත් ભેදය ඇති වෙන්නේ. නමුත් අකුසල කුසලයේ එක්ක සම්බන්ධ වෙන්නේ ප්‍රඥාව. ප්‍රඥාව කියන්නේ මොකක්ද? දැන් ප්‍රඥාව කියන්නේ සංඥාව වගේ හඳුනා ගැනීමේ ලක්ෂණයකින් යුක්ත දෙයක් නෙවෙයි. දැන් උදාහරණයක් විදිහට මේ පින්වතුන් කෑම වීම හඳුනා ගන්නවා. මේ කෑම රසවත්, මේවත් රසින් හීනයි, ප්‍රණීතයි, මේවා ගුණවත්, මේවා ඔය විදිහට මේ කෑ ආහාර ගැන විවිධ සංඥා ඇති කරගන්න පුළුවන්. එතකොට ආහාර සම්බන්ධව අපේ උගච්චමක් වැඩි වෙනවා. නමුත් අපිට ආහාර සම්බන්ධව ප්‍රඥාව ඇති වුණොත් ආහාර පිළිබඳව උගච්චමක් විතර නෑ, ආහාර නිසාවෙන් අකුසල් කරන්නේ නැතුව යන. එහෙනම් ප්‍රඥාව එක්ක සම්බන්ධය තියෙන්නේ දුක එක්ක සම්බන්ධය. ප්‍රඥාව කියන්නේ දුක එක්ක බැඳිච්ච දෙයක්. දුක කියන එක බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ දුක කොහෙද තියෙන්නේ? දුක තියෙන්නේ අකුසලයේ තුල. කොහෙද දුකක් තියෙන්නේ? එතන අකුසලයක් සම්බන්ධයක් තියෙනවා. එහෙනම් සංසාර දුකත් මේ අකුසලයේ එක්ක බැඳිලා තියෙනවා. සංඥාවෙන් අකුසලයේ හඳුනා ගන්න පුළුවන්, අකුසල නොකර ඉන්න බෑ. ඒ කියන්නේ උගච්චමෙන් කරන්න පුළුවන් අකුසලයේ හඳුනා ගන්න පුළුවන්, අකුසලයේ නොකර ඉඳීමේ හැකියාව නැහැ. ප්‍රඥාව කියන එකෙන් කරන්නේ අකුසලයේ අවබෝධ කරගන්නවා. අවබෝධ වීම තුළ නොකර ඉඳීමේ හැකියාව තියෙනවා. දැන් ඔන්න සංඥාවයි ප්‍රඥාවයි අතර වෙනස. ප්‍රඥාවෙන් මේ වෙන වෙන විෂය කරුණු ඉගෙන ගන්න. දැන් ඔයගොල්ලෝ කියන්නේ අපි මෙයා මෙච්චර දක්ෂයි, මෙච්චර විභාග පාස් වෙලා එයා ඒක හින්දා ප්‍රඥාවක් තියෙනවා. තමන්ගේ දරුවමනි දරුවාගේ අධ්‍යාපනයේ උසස් හින්දා දරුවාට ප්‍රඥාව වැඩි කියලා දෙමාපියෝ කියනවා. යාළ මිත්‍රයෙක් කියනවා. මේක ධර්මානුකූලනේ. දැන් දරුවේ කරි කවුරු හරි මිනිස්සේ විභාග වැඩියෙන් පාස් වෙලා තියෙනවා නම් ඒකතන එයාගේ වැඩි වෙලා තියෙන ප්‍රඥාව නෙවෙයි සංඥාවයි. එයාගේ සංඥාව වැඩි කියන එකට ධර්මානුකූලව කිසිම වැරද්දකින් කියන දෙයක් නෙවෙයි. උගච්චම වැඩි කියන්නේ සංඥාව වැඩි. දැන් ප්‍රඥාව වැඩි වුණාම මොකද වෙනස? උගා දේවල් දන්න පුජ්‍යලයක් නෙවෙයි ප්‍රඥාව. දන්නවා එක දෙයක්, කුසලිය හා අකුසලිය දන්නවා, ඔන්නක තමයි වෙනස. අකුසලිය නොකර ඉඳීමේ හැකියාවෙන් යුක්තයි. ඔන්න ප්‍රඥාවෙන් කරන කෘත්‍යය. මෙන් දානය කියන්නේ මොකක්ද කියලා කුසලයක් කියලා දන්නවා. ඒ වගේම සතුන් මැරීම අකුසලයක් කියලා දන්නවා ප්‍රඥාවෙන්. දැන් සංඥාවෙනුත් දන්නවා මේ. සතුන් මෙරීම අකුසලයක් කියලා සංඥාවෙනුත් දැනගන්න පුළුවන්. නමුත් සතුන් මෙරීමෙන් වළකින්න හැකියාව සංඥාවට නෑ. දැන් ඕන තරම් ඉන්නවා දැන්. එහෙම අය දැන් බොරු කීම වැරදි අකුසලයක් කියලා දන්නවා. අවස්ථාව ආවොත් බොරු කියනවා. ඒ කියන්නේ මොකද්ද? සංඥාව මත ඒ අකුසලයේ දැනගත්ත ප්‍රරූපයයි. උගච්චමින් අකුසලයේ දැනගත්තා වෙන්නේ. දැන් ප්‍රඥාව මත රඳාපවතිනකොට එහෙම නෙමෙයි. අර අකුසලිය කියලා දන්නේදී අකුසලිය කරන්නෙම නෙමෙයි. ඒ කියන්නේ අකුසල් කරන්නේ ප්‍රඥාවන්තය. දැන් මේ ප්‍රඥාවේ ස්වરૂප බුදුහාමුදුරුවෝ පෙන්නනවා ස්වરૂප ගණනාව. දැන් සංඥාව කියන එක තිරිසන් සත්තුන්ටත් තියෙනවා යම්කිසි ප්‍රමාණයක.
ඊට වැඩි වැඩි ප්‍රමාණයක් සංඥා එකතු කිරීමේ හැකියාව තියෙනවා මිනිස්යාන්ට. ඒක හින්දා තමයි මිනිස්සු උගත්තු කියන්නේ. උගත්තම වැඩි කර හැකියි මිනිස්යාන්ට. හැබැයි තිරිසන් සත්තුන් ළඟ ප්‍රඥාවක් නැහැ. දැන් ප්‍රඥාවක් පිහිටනවා කියල එකක් නැහැ. මිනිස්යාන්ට පුරුදු කරන්න පුළුවන් ප්‍රඥාව. එතකොට මිනිස්යා ප්‍රඥාව පුරුදු වුණාම අකුසලිය ගැන දන්නවා අකුසලිය කරන්නේ. මනුස්සයම සංඥාවෙන් අකුසලිය ගැන දැනගත්තම අකුසලිය මේකයි කියලා දන්නවා අවස්ථාවව අකුසලිය කරන. හොරෙන් හරි කරන ප්‍රඥාවන්තය කරන්නේ. මෙහෙන් මෙහෙන් බැලුවම බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ප්‍රඥාවේ ස්වરૂප කාමාවචර ස්වરૂපයක් තියෙනවා කියනවා. රූපාවචර ස්වરૂපයක් තියෙනවා කියනවා අරූපාවචර ස්වરૂපයක් තියෙනවා කියනවා. ඒ කියන්නේ ලෞකික වශයෙන් ප්‍රඥාවේ ස්වરૂප තුනක් බුදුහාමුදුරු දේශනා කරා. කාමාවචර ප්‍රඥාව, රූපාවචර ප්‍රඥාව, අරූපාවචර ප්‍රඥාව. දැන් මේ ඔය පින්වතුන් අතර මල් ළඟ ප්‍රඥාව තියද නැද්ද කියලා තමන්ට මනින්න පුළුවන් නම් තමන් මනින්න බලන්න ඕනේ. තමන්ට උපත්තියෙන් හිමි කාමාවචර ප්‍රඥාව තමයි තියෙන්න පුළුවන් නම් තියෙන්නේ. මේ කිසි කෙනෙකුට මිනිසෙක් කියලා ඉපදිලා රූපාවචර ප්‍රඥාවක් උප්පත්තිය ලැබෙන්න බෑ. එහෙම ප්‍රඥාවක් තියෙනවා කියලා බොරු කරනවා නම් එයාගේ වංචනික අදහසක් විතරයි. ධර්මානුකූල ඥානයක් නෑ. ධර්ම ඥානයක් නෑ. දැන් එහෙමනම් කාමාවචර ප්‍රඥාව සියලුම මිනිසයන්ට උප්පත්තියෙන් ලැබෙන්න පුළුවන්, ලැබුණාට ප්‍රයෝජන ගන්නවද නැද්ද කියන එක ඒ මනුස්ස ජීවිතය තුලින් දකින්න යා. දැන් මේ පින්වතුන්ට තමන්ගේ උප්පත්තියෙන් ඔය කාමාවචර ප්‍රඥාව පිහිටලා තියෙනවා, ඒකෙන් ප්‍රයෝජන ගත්තද නැද්ද කියන එක තමන්ගේ චර්යා ස්වරූපය මතයි රඳාපවතින්නේ. දැන් අපි බලමු තම තමන් මේකෙන් ප්‍රයෝජන ගත්තේ ප්‍රමාණය වැඩි නම් තමන්ගේ මේ නිවන් මාර්ගයේ කෙටි වෙන. කොහොමද දැනගන්නේ? දැනගන්නේ දැන් කාමාවචර ප්‍රඥාව තියෙනකොට දුක නෙමෙයිකින් අවබෝධ වෙන්නේ. සංසාරේ දුක, කාමාවචර දුක අවබෝධ වෙන්නේ. දුක හඳුන ගන්නව නෙමෙයි. සංඥාවෙන් කරන්නේ දුක හඳුන ගන්නවා. දැන් මේ පින්වතුන්ට ඔය උදාහරණයක් විදිහට දැන් වායසට අනේක දුකයි කියලා හඳුන ගන්න. හඳුනගත්තම ඒක ප්‍රඥාවෙන් නෙමෙයි වෙන්නේ සංඥා. උගච්චමෙන් දුක හඳුන ගන්නවා. වායසට යෑමේ දුක. එතකොට මොකද්ද මේකෙන් තියෙන සංඥාව? සංඥාවෙන් දුක හඳුනගත්තොත් වෙන්නේ දුක වැඩි වෙනවා. දැන් ප්‍රඥාවෙන් දුක හඳුන ගන්න. එතකොට දුක අඩු වෙනවා. දුක අඩු වෙන්නේ කොහොමද? දුක අඩු වෙන්නේ දුක කියන්නේ අකුසලිය. දැන් වයසට යන්නේක දුකයි කියලා අවබෝධ වුණොත් සංඥාවෙන් මේක හඳුනාගත්තෝ වෙන්නේ වයසට යන්නේකෙන් දුක වැඩි වෙනවා. ප්‍රඥාවෙන් වයසට යන එක දුකයි කියලා අවබෝධ වුණොත් මොකද වෙන්නේ? වෙනසක් තියෙනවා. අවබෝධ වුණාම දුකෙන් ඉවත් වෙනවා. ඒක වයසට යෑමෙන් ඉවත් වෙනවද? වයසට යා වයස යනවා කියලා මානසිකව ඇති වෙන අකුසල් ප්‍රමාණ අඩු වෙනවද? ඒ වයසට අනේක කොච්චර හරි තමන්ගේ අඳුලාවක් වෙන්නේ වයසට යනවා කියන එක සංඥාවෙන් ඉගෙන ගත්ත අයට වෙන අලුත් දුක. එහෙනම් වයසට යන එක ප්‍රඥාවට අහු වුණොත් එතන අලුත් දුකක් බිහි වෙන්නේ. වැඩි වැඩියෙන් කුසල් කරන්න ඒ වයසේ යොදා ගන්නවා. එහෙනම් අකුසලයේට යෙදෙන වතාවල් අඩු වෙනවා. දැන්
ප්‍රඥාව තුළින් එහෙනම් අකුසලයේ මුදුණු. මොකද දුක තියෙන්නේ වයසට යෑම මත නෙවෙයි. දුක තියෙන්නේ වයස හිඳ ඇති වෙන අකුසල් මානසික ස්වરૂපිය මත. අකුසල් මානසික ස්වરૂපයෙන් ඉවත් කරන්න පුළුවන් වෙන්නේ ප්‍රඥාවටයි. සංඥාවට උගච්චමට බැහැ. අකුසල් මානසික ස්වરૂපයෙන් තව ඇතුළට ගිල්ලන්න පුළුවන් සංඥාවට උගච්චම. ඈ ආයේ පැහැදිලි කරන්න කියලාද කිය? ඇහෙන්නේ නැද්ද? නෑ. ඔව්, ෆෑන් එක පොඩ්ඩක් ඕෆ් කරලා බලන්න මේක. මේකෙන් නම් මෙහෙට ඇහෙන්නේ. නෑ, මේකයි කිව්වේ දැන් ප්‍රඥාවයි සංඥාවයි කියලා දෙකක් තියෙනවා කියලා මම කිව්වා. උගච්චම එක සම්බන්ධයේ තියෙන්නේ මොකේද? ප්‍රඥාවේ නෙමෙයි සංඥාවේ. එතකොට සංඥාවෙන් යමක් තේරුම් ගන්න පුළුවන්. අපි ගොඩාක් දේවල් දන්නවා කියන එකට උදව් වෙලා තියෙන්නේ සංඥාවයි. මේ උගච්චම කියන්නේ සංඥාව මත රඳාපවතින දෙයක්. දැන් බුදුහාමුදුරුවෝ නිවන් දකින්න උදව් වෙනවා කියන්නේ සංඥාව නෙමෙයි ප්‍රඥාව. දැන් ඔයගොල්ලෝ මේ සීල් සමාදන් වෙන දවසට ප්‍රඥාව වැඩි වෙනවා මිස සංඥාව වැඩි වෙනවා කියන එකක් මෙතන නැහැ. නමුත් මුගක් අය සීල් සමාදන් වෙලාත් ඒ වගේම දන් දීලාත් බලාපොරොත්තු වෙනවා ඒක තුලින් උගච්චම. මේක ලැබෙන එකක් නෙමෙයි, ඒක වැඩක් ඇති එකක් නෙමෙයි. දැන් උගච්චමක් නෙමෙයි මෙතන ලැබෙන්නේ ප්‍රඥාව. ප්‍රඥාව කියන එකේ පෙරෙන කෘත්‍ය අර හුඟාක් දේවල් දැන ගැනීමේ කෘත්‍යයක් නෙවෙයි. ප්‍රඥාවෙන් කරන්නේ දුක අවබෝධ වීමේ කෘත්‍ය විතරයි කරන්නේ. ඒකට දුක ගැන හඳුන ගැනීම සංඥාව. මේක දුකයි කියලා හඳුන ගන්න පුළුවන් සංඥාවක්. නමුත් ප්‍රඥාවෙන් දුක ගැන හඳුන ගන්න බෑ. මොකද්ද වෙන්න පුළුවන්? දුක අවබෝධ වෙනවා. අවබෝධය කියන වචනය උගච්චමක් එක්ක සම්බන්ධයක් තියෙන වචනයක් නෙවෙයි. අවබෝධ වුණාම තියෙන වෙනස මොකක්ද කියන එකයි මම මේ කියadoo. අවබෝධ වුණාම දුක නම් මෙතන ප්‍රඥාව එක්ක සම්බන්ධ දුක විතරයිනේ. දුක අවබෝධ වුණොත් ඒ දුකටපත් වෙන ක්‍රියාවලියෙන් අපි වළකිනවා. මොකද මේ ප්‍රඥාව එක්ක සම්බන්ධයි දුක. දුක අවබෝධ වෙනවා. දුක අවබෝධ වෙනකොට මේ දුක එක්ක සම්බන්ධතාව තියෙනවා තව කාරණා හතරක්. දුක තනියෙන් අවබෝධ වෙන්නේ නැහැ. දැන් නිකන් අපි බලමු උදාහරණයක් විදියට දුක තනියෙන් අවබෝධ වෙන්නේ. දුක අවබෝධ වෙනකොට දුකට හේතුවත් අවබෝධ වෙනවා. දුක නැති තැනකුත් අවබෝධ වෙනවා. දුක නැති කරන ක්‍රමයකුත් අවබෝධ වෙනවා. එහෙනම් දුක අවබෝධ වෙනකොට දුක එක්ක බැඳිච්ච කාරණා හතරක් එකට පිහිටනවා. මොනවද ඒ? දුකට හේතුව, දුක නැති තැන, දුක නැති කරන ක්‍රම. මෙන්න ප්‍රඥාවේ කෘත්‍යය. දැන් සංඥාව කියන්නේ කොහොම එකක් නැහැ. මේ හතරක් සම්බන්ධ දුක එක්ක සම්බන්ධය සංඥාවේ නේ. දුක කියන දෙයක් සම්බන්ධ වෙන්නේම නේ සංඥාවට. තේරුණා නේද? හඳුන ගන්න පුළුවන්. දැන් අපිට මේ ලෝකයා දැන් මේ පින්වතුණු මේ පොළොව ගැන ඉගෙන ගන්නවා. මේ ඕස්ට්‍රේලියාවේ වුණත් ඕනතරම් විශ්වවිද්‍යාල තියෙනවා, ආයතන තියෙනවා මේ මහ පොළොව ගැන උගන්වනවා. මේ උගන්වනකොට මහ පොළොව සම්බන්ධව සංඥාවල් ගොඩක් උගන්වන්නේ ප්‍රඥාවද? ඈ? සංඥාව. මොකද හේතුව? උගච්චම කියන්නේ සංඥාවක්. ඒක හින්දා මහ පොළොව හින්දා අපිට දුකක් ඇති වෙනවා කියලාද උගන්වන්නේ? මේවා ඉගෙන ගත්තම ඒගොල්ලන්ට මුදල් ලැබිලා, රැකියාවල් ලැබිලා, සැපල් ලැබෙනවා කියලා තේරුම් ගන්නන්නේ. ආන්න ඒක තමයි මේ සංඥාවේ තියෙන, උගච්චමේ තියෙන නරක. දුකක් පෙන්වන්නේ නැහැ.
දුක වහන. එතෙන් ඉඳ එතකොට වෙන්නේ සංඥාවෙන් ඉඳ දුකෙන් දුකට අපිපත් වෙන. තේරුණා? ප්‍රඥාව එහෙම නෙමෙයි. දැන් ප්‍රඥාවෙන් කරන්නේ දුක අවබෝධ වෙන. නිකන් දුක අවබෝධ වෙන්න බෑ කියන උදාහරණ. දුකට හේතු අවබෝධ වෙන්න ඕනේ. දුකට ඇති වෙන්නේ හේතු මොකක්ද? ඒකත් අවබෝධ වෙන්නේ නැතුව දුක අවබෝධ වෙන්නේ නැහැ. දුක හඳුන ගන්න පුළුවන් දුකට හේතුව නැතුව. දැන් මුදල් නැතිකම දුකයි කියලා මේ පින්වතුන්ට අවබෝධයක්ද තියෙන්නේ සංඥාවක්. නේ? දැන් මුල්ලි නැත්නම් Taman ළඟ සල්ලි නැහැ කියන එක කාගෙන් අහන්න ඕනද මෙතන වාඩි වෙලා ඉන්න අයද? මල් ළඟ මේ සල්ලි නැහැ කියන එක කාගෙන්වත් අහලා දැනගන්න ඕන සමම්ම දන්නවද නැද්ද? ආයෙත් ඒ දැන ගැනීම ප්‍රඥාවද? නැහැ. සංඥා. තේරුණා නේද? එහෙමනම් දැන් මල් ළඟ කුසල් නැහැ කියලා දන්නේ කෙනෙක් ඔබ ප්‍රඥාව වෙන්න පුළුවන්. සල්ලි නැහැ කියනවා වගේමයි අපි දන්නේ කුසල් නැහැ අකුසල් නැහැ කියන එක. තේරුණා නේද? මේ ප්‍රඥාව එක්ක සම්බන්ධය අපේ අඩුයි. නමුත් ප්‍රඥාව අපි හදාගත යුතු දෙයක්. දැන් බලමු ඒක කොහොමද මේ හැදෙන්නේ කියලා. දැන් ප්‍රඥාව කියන එක අපි උප්පත්තියෙන් අපිට තියෙනවා. අපි ප්‍රයෝජන ගත්තොත් ඒ ප්‍රයෝජන ප්‍රඥාව වැඩෙන දේවල් කරොත් අපි ළඟ ප්‍රඥාව වැඩි වෙනවා. දැන් මේවා තමයි මේ කරන්නේ. දැන් අපි බලමු ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නන බැටරි බහැලා තියෙන්නේ. ඔකට වෙන බැටරි දාන්න බෑද? මේකත් බැටරි බහැලා තියෙන්නේ. දැන් හොඳයි අපි මේ ප්‍රඥාව කියන තැනගෙන කතා කරේ. ඉතින් ගැටලුවක් තියෙනවා අපිට විචතර මේ සංඥාව එක්ක ප්‍රඥාව පැටලිලා තියෙන්නේ. නමුත් කාල වේලා තියෙනවා ඔයගොල්ලන්ට ඕන වෙලාවක දැන් අවුත් උනත් මේක ඇහි යකි මගෙන්. මම අපිට මේ ගැන කතා කරන්න ඕනේ. පැහැදිලි කරගන්නත් ඕනේ මේකයි. මේ ඊළඟට දැන් මම මෙතෙන්දි පැහැදිලි කරලා දෙනවා තව එක කරුණක් මේ කාලය තුල. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ලෞකික ප්‍රඥාවේ ස්වરૂප තුනක්. මේ ස්වરૂපය තුනෙන් එකක් අපිට අයිති මිනිසෙක් නිසා වේ. තව දෙකක් අපිට අයිති නෑ. බොරුවට නැතුව අපි ළඟ තියෙනවා මේ ප්‍රඥාව කියලා වරද්දගෙන ඔයගොල්ලෝ අමාරු වැටෙනවා විතරයි. ලෞකික ස්වરૂපයේ ප්‍රඥා තුන හඳුන්වන්නේ කාමාවචර ප්‍රඥාව, රූපාවචර ප්‍රඥාව, අරූපාවචර ප්‍රඥාව. එතකොට කාමාවචර ප්‍රඥාව මිනිස්සෙගේ උපද්දීන් හිමි. දැන් ඔයගොල්ලන්ට ඉපදීම අනුව මේ කාමාවචර ප්‍රඥාව හිමිකම් කියන. මානෝ හිමිකමක් අපේ කාමාවචර ප්‍රඥාව. හිමිකම වුණාට අපිට ඕන නම් මේකෙන් වැඩගත්. ඒක ඕන නම් වැඩ ගන්න තුයි. ඒකින්ද අනිවාර්යයෙන් මිනිස්සෙක් වයස ගියාම හොඳින් හිටියා කියලා මේ ප්‍රඥාවෙන් වැඩ ගත්තද නැද්ද කියන එක තීන්දුව කරගන්න බෑ. දැන් හැබැයි අතීත මිනිස්සු දිහා බැලුවම අපේම වැඩිහිටියෝ අපේම මුතුන් මිත්තෝ මේ සංඥාවට වැඩිය ප්‍රඥාවට අර්ථයක් දීලා තියෙනවා සලකලා තියෙනවා. දැන් ඉස්සර මිනිසුන්ගේ අපේ මුතුන් මිත්තන්ගේ මේ ළමයින්ට මේ ප්‍රඥාව ලෞකික කාමාවචර මට්ටමේ ප්‍රඥාව පිහිටන කාලයක් හොයාගෙන තියෙනවා. මේක මේ බුදුහාමුදුරුවෝ හොයපු එකක් නෙවෙයි. අපේ දෙමව්පියන්ගේ, අපේ වැඩිහිටියන්ගේ, අපේ ලංකාවේ සංස්කෘතියේ තියෙන ප්‍රඥාවන්තයන්ගේ හොයාගෙන. මේ උපත්තියෙන් මේ කාමාවචර මට්ටමේ ප්‍රඥාව මිනිස්යන්ට
ලැබෙන්නේ ඒක පිහිටනවා කියන්නේ අවුරුදු 7න් පස්සේ. ඔන්න එහෙමනම් අවුරුදු 7න් පහල ළමයින්ට ප්‍රඥාව කියන එකක් එච්චර අර්ථවත් නැහැ. දැන් ඔයගොල්ලෝ නම් තමන්ගේ දරුවෝ ගැන මෙයා ප්‍රඥාවන්තයි එහෙම මනිනවා මේ විභාග පාස්සේ නේවැන් ක්‍රියාත්මක වෙන කායික ක්‍රියාව ආචරික ක්‍රියාව වලින් ඒක වැරදි. ඒ මනින්නෙත් අපි සංඥාවයි. අවුරුදු 7න් පස්සේ තමයි මිනිස්සුෙකුට ප්‍රඥාව පිහිටනවා නම් පිහිටන්නේ. ප්‍රඥාවෙන් කරන කෘත්‍ය මොකද්ද? දුක අවබෝධ වෙනවා. එතකොට කාමාවචර මට්ටමේ ප්‍රඥාවෙන් කරන කෘත්‍යය මොකක්ද එනවා? කාමාවචර මට්ටමේ දුක අවබෝධ වෙනවා. කාමාවචර මට්ටමේ දුක කොහෙද තියෙන්නේ? දුක තියෙන්නේ අකුසලයේ මත. එහෙමනම් කාමාවචර මට්ටමේ දුක තියෙන්නේ කාමාවචර මට්ටමේ තියෙන අකුසල් මත. කායික අකුසල් කාමාවචර මට්ටමේ තියෙනවා. කායික අකුසල් තුනක්. කායික ක්‍රියා විදිහට අකුසල් තුනක්. ඒවා තමයි සතුන් මැරීම, හොරකම් කිරීම, කාමයේ වර්ධව හැසිරීම. එතකොට කාමාවචර මට්ටමේ තියෙනවා වාචික අකුසල් හතරක්. ඒවා තමයි මිනිස්යාට කරන්න පුළුවන් බොරු කීම, කේලම් කීම, පරස වචන කීම, සම්පප්පල. වාචික අකුසල් හතර. මෙන්න මේ අකුසල් හත නොකර අවබෝධ කර ගැනීම හා අවබෝධ වුණා නම් ඒක කරන්න බෑ, කෙරෙන්නේ. මේ අකුසල් හත ඉගෙන ගැනීම ওই දහම් පාසලෙන් හිම කරන සංඥාව විභාග පාස් වෙනවා කියන්නේ. අකුසල් හත නම් ඉගෙන ගන්න. දැන් ප්‍රඥාව කියන එක ඉගෙන ගැනීමක් නෙමෙයි කරන්නේ. අවබෝධ කර ගැනීම. අවබෝධ වුණොත් කරන්නේ නැහැ අපිට. ternary. දැන් ඔයගොල්ලෝ ළඟ තියෙන්නේ මොකෙන් කොයිකද කියලා බලන්න. ඔයගොල්ලෝ ළඟ වැඩියෙන් ගුණ අකුසලිය ඔය කායික අකුසල් තුන දන්නේ නැද්ද? දන්නවා. එතකොට වාචික අකුසල් හතර දන්නේ නැද්ද? දන්නවා. දැන ගැනීම සංඥාව මගින් එන එක. ඒ අකුසල් හත දැනගත්තා වගේම කවදාවත් කෙරෙන්නේ නැත්නම් අන්න එතන ප්‍රඥාව තියෙනවා. දැන් නිල වශයෙන් කීයකද කවදාවත් කරන්නේ නැහැ. දැන් සම්පප්පලාපේ වගේ අකුසලිය මේ බණ ඉවරුණාට පස්සේ ඒගොල්ලෝ කරන්නේ. ඒ කියන්නේ මොකද්ද? අපි සම්පප්පලාපේ කියන එක දන්නවා, ඉගෙනගෙන තියෙනවා අකුසලයක් කියලා. රකින්න ප්‍රඥාව නැති හින්දා රැකින්. දැන් ඒ වගේමයි දැන් හොරකම අපිට අවස්ථාව ආවොත් අපි කරමු. දැන් කවදාවත් කරන්නේ නැහැ කියලා හිතන්න පුළුවන්. අවස්ථාව ආවොත් කරනවා සංඥාවෙන් විතරයි කියලා. ප්‍රඥාව තිබුණොත් තමයි කරන්නේ. ඒකින්ද දැන් අතීතයේ ඩෙමෝපිය අපේ වැඩිහිටියෝ මෙන්න මේ ප්‍රඥාව ළමයින්ට කියා දෙන්න උත්සාහ ගත්තා. ඒකට දුන්නේ උපමාවක්. මේ කියන කාලේ මේ අපේ ඩෙමෝපියන්ට අපේ වැඩිහිටියන්ට මේ මලපතේ අපුරක්වත් දත් නැති කාලේ. විභාග පොත්පත් ඉගෙනගෙන මේ වගේ රැකියාවල් උගච්චමෙන් රැකියාවල් දෙන කාලවල නෙවෙයි එක. එතකොට නම් ධර්මයේ නොමග යෑම අඩුයි. නමුත් ප්‍රඥාවෙන් ඉහළයි. ඉහළින්දා මේගොල්ලෝ අවුරුදු 7 වෙනකොට තමන්ගේ දූ දරුවන්ට ප්‍රඥාව කියා දෙන්න ලෞකික මට්ටමේ තියෙන කාමාවචර ප්‍රඥාව කියා දෙන්න ක්‍රමයක් හොයාගත්තා. මේ ප්‍රඥාව තුළ අන්තර්ගතය මොකද්ද? 6-4 දැනුවත් වීම හා නොදැනුවත් වීම. 6-4 දැන් ඔය අවුරුදු 7න් පහල ළමයින්ට 6-4 නොතේරෙන දරුවෝ කියලා කියනවා. 6-4 කියන්නේ මොකද්ද? කාමාවචර මට්ටමේ තියෙන අකුසලයේ විපාක හා කුසලයේ විපාක.
හය කුසලී විපාක දිව්‍ය ලෝකයි. හතර අකුසල කාමාවචර මට්ටමේ ඉන්න අකුසලී විපාක. එමනම් අවුරුදු 7 ලැබෙමුට දෙමව්පියේ දයි කියන්නේ මොනවද? 6 4. මේ 6 4 කියලා කියන්නේ සංඥාව නෙමෙයි. මේ ප්‍රඥාව. මේ ප්‍රඥාව හැබැයි ලෝකෝත්තර ප්‍රඥාව නෙමෙයි මේ. කාමාවචර මට්ටමේ ප්‍රඥාව. එදා දරුවේ කවදාවත් මේ කායික අකුසලයක් ගන්නවා වගේම ඒ අකුසලයේ හොරෙන් කරන කෙනෙක් බවට හැරුන්නේ නැහැ. ternary වාචික අකුසලයේ ගන්නවා වගේම හොරෙන් කරන කෙනෙක් බවට හැරුන්නේ නැහැ. එහෙනම් මූලික ප්‍රඥාවේ මූලික ස්වરૂපය කාමාවචර ස්වરૂපය මේ ළමයි තුල හටගත්තම එතනින් එහා අර බුදුහාමුදුරන්ගේ ධර්මයේ ඇසුරු කරලා ලෝකෝත්තර ප්‍රඥාව ලබාගෙන තමයි ඔච්චර පිරිසන් නිවන් දැකලා තියෙන්නේ. එහෙම නැතුව මේ ඉගෙනගෙන නිවන් දැකපු කවුරුවත් නෑ ලෝකේ. අවබෝධ කරගෙන නිවන් දැකලා තියෙනවා. දුක අවබෝධ කරගෙන. දුක අවබෝධ වෙනවා කියන්නේ දුක එක්ක බැඳිලා තියෙන කාරණා හතරක් අවබෝධ වෙනවා. දැන් මම මේ දක්වා පැහැදිලි කරේ. එතකොට කාමාවචර මට්ටමේ ප්‍රඥාව තියෙන තැන තියෙන ලක්ෂණය. ඔයගොල්ලෝ දරුවන්ට උගන්වන්න මහන්සි වෙන්නේ. අර 6-4. මේ අකුසලය ඒ අකුසලය ඉගෙන ගන්න විතරක් බෑ ප්‍රඥාව වෙනකොට කරන්නේ. වලකින්නේ දැනගෙනම. දැන් කාමාවචර මට්ටමේ අකුසල් ඔක්කොම හමුනවා තියෙනවා. දැන් රූපාවචර ප්‍රඥාව ආපුවම මොකද වෙන්නේ? දැන් මේ පින්වතුන්ට ඒකනේ. කාමාවචර මට්ටමේ ප්‍රඥාවක් තියෙන්න පුළුවන්. ඒකෙන් වෙන්නේ මොකද්ද? ප්‍රඥාව තියෙනවද නැද්ද මන් ළඟ කියලා වෙන් කරගන්න දක්ෂ වෙනවනම් මොකද්ද වෙන්න ඕනේ? කායික අකුසල් 3යි වාචික අකුසල් 4යි කරන්න නැතුව ඉන්න එක අවබෝධයක් වෙලා තියෙන්න ඕනේ. ජීවිතයේ කොටසක් වෙලා තියෙනවා. ඒක කවුරුහන් සමාජයේ මෙහෙම කරන හින්දා ඉගෙන ගත්ත හින්දා වෙච්ච එකක් නෙවෙයි. මේකේ දුක අවබෝධ වෙලා තියෙනවා. දැන් රූපාවචර ප්‍රඥාවට ආපුවම එයා තව ඔය අකුසල් කායික අකුසල් 2යි 3යි වාචික අකුසල් 4ට අමතරව දැන් මේ පින්වතුන්ට මේ බණහන කොටත් අකුසලයක් සංකල්පනවල හටගන්න. දැන් මේ වෙලාවෙත් හටගන්නවා තව අකුසල් දෙකක් සංකල්පනවල. මොනවද? ඇලීම හෝ ගැටීම, අවිජ්ජා හෝ ව්‍යාපාද සංකල්පන. මෙන්න මේ රූපාවචර ප්‍රඥාවට ආපුවම මේ අකුසල් දෙක සංකල්පනවල ඇති වෙන අවිජ්ජා දෝමනස්ස කියන අකුසල් දෙකත් අවබෝධ වෙනවා. ඒ කියන්නේ තේරුම ගන්න. ඒකිනුත් වලකින ක්‍රියාවල යෙදෙනවා. දැන් මේ ගැන බෝධිසත්වයන්ට ඉගැන්වුවේ ආලාර කාලාව. ආලාර කාලාවට තිබුණා ප්‍රඥාවක් රූපාවචර මට්ටමේ ප්‍රඥාව. ඒකෙහිඳ රූපාවචර මට්ටමේ ප්‍රඥාවක් තියෙන මිනිස්සේ කවදාව සංකල්පනාවලවත් අකුසල් පවතින කෙනෙක් වෙන්නේ. ඒවත් දුරු කරගෙන අවබෝධ කරගෙන ඉන්නේ කෙනෙක්. මේ தത്വයට මිනිස්සේ පුරුදුලා යනවා නම් ඒ පුරුදු වෙන එකට කියනවා සමත භාවනාව. දැන් මේ පින්වතුන්ට සමහර දෙනාට මෛත්‍රී භාවනාව කරනවා පුහුණු වෙනවා. නමුත් භාවනා කරන වෙලාව නැවතුණාට පස්සේ සංකල්පනාවල ඇති වෙන්නේ ඇලීම ගැටි. ඒ කියන්නේ රූපාවචර ප්‍රඥාව නෑ. ලෝකෝත්තර ප්‍රඥාව ඔය එකක් වන්නේ. දැන් ඒක වෙනත් මේකක් අපි පසුව දැන් පැහැදිලි කරගමු. වෙලාව ගිහිල්ලා තියෙනවා දැන් 10:35. දැන් මම මතක් කරලා දුන්නා මූලිකව ප්‍රඥාව කියලා එකක් තියෙනවා. ප්‍රඥාවෙන් කරන්නේ මොකද්ද? ප්‍රඥාවෙන් කරන්නේ අවබෝධ කරගැනීම. මොනවාද අවබෝධ කරලා දෙන්නේ? දුක.
දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තා වූ බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තා වූ ලෝකෝත්තර ප්‍රඥාවෙන් යම්කිසි කාය සංස්කාරයක් ඒ කියන්නේ යම්කිසි විදිහක කායේ කායික ක්‍රියාවලිය අනිත්‍යයි කියලා දකින්නවාද එතන සංසාර දුකේ නිමාවයි කියලා. ඒ සංසාර දුකේ නිමාව කියන පෙන්නනවා. ඉතින් මේ විදිහට තමයි මේ බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්මයේ තියෙන්නේ. ඒක හැබැයි ලෝකෝත්තර ප්‍රඥා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මං කිව්වා මිනිසෙකුට මානව හිමිකම් විදිහට උපත්තියෙන් හිමි වෙලා තියෙනවා ලෞකික මට්ටමේ ප්‍රඥාවක්. ඒක හැබැයි කාමාවචර සීමාව ඉක්මවන්නේ. ඒකේ අයිතිකාරය වෙලා තියෙනවා මේ වාඩි වෙලා බණහන හැමෝම උප්පත්තියෙන්ම. හැබැයි අයිතිකාරය වුණාට මේකෙන් වැඩ ගත්තද නැද්ද කියන එක තීන්දුව වෙන්නේ උප්පත්ති ස්වරූපය මත නෙවෙයි. තේරුණානේ? මේ වැඩ ගත්තද නැද්ද කියලා තීන්දුව වෙන්නේ තමන් රකින සීලය මතයි දෙන දානීය මතයි. තේරුණානේ? එහෙනම් ජීවිතේ දන් දෙන්න වැඩියෙන් පුරුදු වෙච්ච සිල් රකින්න අනුගාන පන්සිල් වලට රැකගෙන ජීවත් වෙන්න මහන්සි ගත්ත මිනිසෙක් ඉන්නවද එයාගේ උපත්යේ දෙවිච්ච අර කාමාවචර මට්ටමේ ප්‍රඥාව එයා සංවර්ධනය කරගෙන තින වටාකට තියෙන මේ ප්‍රඥාව වැඩි නැති උගත්කම වගේ එකතු වෙන දෙයක් එකතු වෙනවා කියන එක තුල තියෙන්නේ ගොඩ ගෙහිල්ලක් විතරයි. ප්‍රඥාවේ තියෙන්නේ අවබෝධ වීම තුළ සිදුවෙන දෙයක්. අවබෝධය කියන්නේ දුක අවබෝධ වෙනවා වගේම දුකට හේතු අවබෝධ වෙනවා, දුක නැති තැන අවබෝධ වෙනවා, දුක නැති කරන ක්‍රමය අවබෝධ වෙනවා. එහෙනම් කාම වචන මට්ටමේ ප්‍රඥාව වැඩි වෙන්න වැඩි වෙන්න එයා කාම සුගතියේ උප්පත්තිය ලබනවා. කාම සුගතියේ උප්පත්තිය ලබන්න හේතු වෙන්නේ කාමාවචර දැන් රූපාවචර මට්ටමේ ප්‍රඥාව කරන්නේ මොකද්ද? කාම ලෝකයේ සියලු දුක් අහක් කරලා යා රූපාවචර දුක නැති මට්ටමකට යන්න. මේක අවබෝධ වෙනවා. අරූපාවචර මට්ටමත් එහෙම. දැන් බෝසත්ත්වයන්ගේ ගුරුවරු දෙන්නා වල ආලාර කාලාම උද්දකාරාම පුත්‍රාද වෙනකොට අරූපාවචර දුක නැති තැනක් අවබෝධ කරගෙන සංසාරේ බුදුහාමුදුරුවෝ බෝධිසත්වය කාලයේදී බුද්ධත්වයට පත් වෙනකොට අමුතු ප්‍රඥාවක් අවබෝධ කරගත්තා. ඒක කාමාවචර ප්‍රඥාවක් නෙවෙයි, රූපාවචර ප්‍රඥාවක් නෙවෙයි, අරූපාවචර ප්‍රඥාවක් නෙවෙයි. ඒ ප්‍රඥාවට කියනවා ලෝකෝත්තර මට්ටමේ ප්‍රඥාව. අන්නේ ලෝකෝත්තර මට්ටමේ ප්‍රඥාවෙන් කාය සංස්කාරවල අනිත්‍ය දැක්කොත් දැක්කෝ කියන්නේ මේක අවබෝධ වෙනවනේ. අනිත්‍ය අවබෝධ වුණොත් ලෝකෝත්තර ප්‍රඥාවෙන් එතන සංසාර විමුක්තිය. දැන් මේ පින්වතුන්ටත් මේ தത്വෙට යන්න නම් පුහුණුවක් ලැබිය යුතුයි. ඒ පුහුණුව දන් දෙන පුහුණුවකින් මෙතෙන්ට යන්න බෑ. මොකද දානය තුල වැඩි වෙන්නේ කාමාවචර මට්ටමේ ප්‍රඥාව. සීල් රැකලා විතරක් මෙතෙන්ට යන්න බෑ. සීලිය තුල වැඩි වෙන්නේ කාමාවචර මට්ටමේ ප්‍රඥාව. හැබැයි ධර්මානුකූලව දානෙට වැඩිය සීලය තුළ කාමාවචර ප්‍රඥාව වැඩි වෙනවා. ගුණිය ගුණාත්මක භාවී වෙන. ඒකින් ද සීල් රැකීම වඩා උතුම් පින්කම. සමත භාවනාව තුළින් ලැබෙන්නේ ප්‍රඥාව. ඒක කාමාවචර මට්ටම නෙවෙයි, රූපාවචර හෝ අරූපාවචර මට්ටම. අරූපාවචර මට්ටමක ප්‍රඥාවෙන් සංසාර විමුක්තිය අවබෝධ වෙන්නේ ලෝකෝත්තර මට්ටමේ ප්‍රඥාවෙන් තමයි සංසාර විමුක්තිය අවබෝධ වෙන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්නන අර මම කියපු ගාථාවේ අර්ථය මෙන්න මෙතනයි තියෙන්නේ. මොකද්ද? සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අතනින් බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. ඒ මෙතන කියන්නේ යදා පඤ්ඤාය පස්සති කියන ප්‍රඥාව ලෝකෝත්තර මට්ටමේ ප්‍රඥාව.
බුදුහාමුදුරුව අවබෝධ කරගත්ත ප්‍රඥාවක්. ඒක කාමාවචර ප්‍රඥාවක් නෙවෙයි. ඒක උගච්චමක් නෙවෙයි. ඒක රූපාවචර ප්‍රඥාවක් නෙවෙයි. ඒක අරූපාවචර ප්‍රඥාවක් නෙවෙයි. ඒක ලෝකෝත්තර ප්‍රඥාවයි. දැන් ලෝකෝත්තර ප්‍රඥාව තමා තුරට ගන්න කොහොමද? ප්‍රඥාව එන්නේ අකුසලයේ යටපත් වීම. මනෝමය අරමුණක මනසෙන් එන අරමුණක අකුසලයේ යටපත් වීමෙන් එනවා රූපාවචර ප්‍රඥාව. කායික අරමුණකින් අකුසලයේ යටපත් වුණොත් එනවා ලෝකෝත්තර ප්‍රඥාව. කායික අරමුණ කියන්නේ කයෙන් එන අරමුණ. කයෙන් එන අරමුණක අකුසලය අවස්ථා හතරක අවස්ථා ස්ථාන හතරක නන්දා පවතින්න පුළුවන්. කයෙන් එන අරමුණක කය මත කයෙන් එන අරමුණේ වේදනාව මත කයෙන් එන අරමුණේ චිත්ත ස්වરૂපය මත කයෙන් එන අරමුණේ සිත තුල හටගන්නේ ධම්ම මත. ඒ කියන්නේ කාය වේදනා චිත්ත කාය වේදනා චිත්ත ධම්ම කියන කායික අරමුණු ස්වરૂප හතරෙන් අකුසලයේ අහක් වුණාම ලැබෙන ප්‍රඥාව ලෝකෝත්තර ප්‍රඥාව. එහෙනම් සතරාදිපට්ඨානයේ වැඩිමින් ලැබෙන ප්‍රඥාව ලෝකෝත්තර ප්‍රඥාව. දැන් මේ පින්වතුන්ටත් මම හිතන්නේ මේ අර කොරෝනා කාලේදීම පැහැදිලි කරලා දුන්නේ සතිපට්ඨානයේ ආනිසංස සහ සතිපට්ඨානයේ තියෙන වටිනාකම. ඒ සතිපට්ඨාන භාවනාව වැඩිමින් තමයි එමනම් ලෝකෝත්තර ප්‍රඥාවක් මිනිසෙකුට ලැබෙනවා නම් ලැබෙනවා. හැබැයි පරිස්සම් වෙන්න ඕනේ තමන් මේ දෙක ලබාගත්ත උගච්චමයි මේ ප්‍රඥාවයි අතර සම්බන්ධයක් නැහැ කියන එක කරේ විශ්වාසයේ තියෙනවා. මොකද උගච්චම සංඥාව එක ගන්න දිනු කරන ධර්මතාවය ප්‍රඥාව එහෙම එකක් නෙවෙයි. සංසාර විමුක්තියට සංඥාව වැඩක් නැහැ. ප්‍රඥාව වැදගත් වෙනවා. එහෙමනම් අපි බලමු කාල වේලාව ගිහිල්ලා තියෙන හින්දා අවස දැන් ධර්ම සාකච්ඡා වේලාවේදී තියෙන ගැටලු අහන්න පුළුවන්. තවදුරටත් මම මේ දවස් කීපෙම මේ ප්‍රඥාව ගැන විස්තර කිරීම තමයි කරන්නේ. ඒක නිසා වෙන තව තව කරුණු වෙනකොට උදාහරණ වෙනකොට තමන්ට තේරෙයි බුදුහාමුදුර දේශනා කරන ධර්මයේ මොකක්ද කියලා. ඉතින් හැම දිනාටම අද දවසේ මේ උතුම් සීලයක පිළිපදලා ඒ වැඩිුනේ වැඩි කරගන්න උත්සාහ ගන්න ප්‍රඥාව දන්නේ නැති වුණාට නම් සංඥාව වැඩි වුණා කියලා විශ්වාස කරන්න එපා. මේ සීල සමාධි ප්‍රඥාවලින් අපි තුල වර්ධනය වෙන්නේ ප්‍රඥාවයි. ඒ ප්‍රඥාව වර්ධනය වෙලා බුදුහාමුදුරෝ දේශනා කරන විදිහට අර යදා පඤ්ඤාය පස්සතිය කියන සංසාර විමුක්තිය අවබෝධ වෙන ප්‍රඥාව හැකි ඉක්මනින් ලබා ගැනීමට හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අනුශාසනාව අවසන් කරනවා. දෛතේ වන්තරා